ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. සජීවීව ඉරිදා දවසේ අපි අලුත්ම චිත්‍රපට පිළිබඳව කතා බහ කරනවා අලුත් චිත්‍රපට ගැන කතා කරනකොට පරණේවත් අපි අමතක නොකර තමයි මේ කතා බහේදී කතා කරන්නේ සදාදත් ඉන්නවා ඔව් බිහි වෙනකොට මේ පරණ නිර්මාණ ගැන ආයෙයි මතක් කරන්නත් හිතන තැන් ඕන තරම් තියෙනවා ගොඩක් වෙලාවට පරණ නිර්මාණ අපි පාසල යන කාලේ පහුගිය කාලේ ආදරය කරපු අපිට දැනුණු නිර්මාණ බවට ඒවපත් වෙනවා සමහර වෙලාවට මේක මේ මම විතරක් කරන දෙයක්ද කියන්න දන්නේ සමහර තැන්වලදී මේ මොකක් හරි නිර්මාණයක් මතක් වුණාට පස්සේ ආයෙක ගිහින් බලන්න හිතන තැන් තියෙනවා ඒවා සාමාන්‍යයෙන් තවත් අලුත් රස මතක අපේ ජීවිතයට එකතු කරන තැන් තියෙනවා එහෙම තමයි ඉතින් ඕන තරම් පරණ මතකයක ඉන්න අලුත් දේවල් එක්ක අතීත කාමය කියලා කියන්නේ අන්නේකට තමයි අපි යමු එහෙමනම් අද කතා බහට ෂනාල් අද අපිත් එක්ක ඉන්නවා බොහොම ආදරෙන් පිළිගන්නවා සුපුරුදු විදියට අයිබෝන් අයිබෝන් සුබදාසනක් අද අපි කතා කරන්නේ මේ අපි පුංචි කාලේ බොහොම ආදර කරපු චරිත තියෙන චිත්‍රපටයකට බොහොම දලුත් චිත්‍රපටයක් අද අපි කතා කරන්නේ මුළු ලෝකෙම දන්න ටීනේජ් මියුටන් නින්ජා ටර්ටල්ස් ගැන කියන්නේ ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය වුණා අතිශය ජනප්‍රිය වුණා මේ කාටුන් සීරීස් එක ලංකාව විදිහට එක ඉංග්‍රීසි වලනොත් එක ගොඩක් ජනප්‍රිය වුණා පස්සු කාලීනව එක සිංහලෙන් ඩබ් කරලත් පෙන්නවා අතිශය ජනප්‍රිය වෙච්ච කතාවක් මේ කතාවේ අලුත්ම ෆිල්ම් එක මේ වෙනකොට අවිත් තියෙනවා ඒක පෙරේදා තමයි වර්ල්ඩ් වයිඩ් රිලීස් වුනේ මමත් ඒක බැලුවා ඇත්තටම අර පර්ණ නිර්මාණත් බලලා තියෙන හින්දා ඒකත් එක්ක තේරෙන්නේ මේක තමයි අවිත් තියෙන දැනට අවිත් තියෙන හොඳම නින්ජා ටර්ටල්ස් ෆිල්ම් එක කියලා එහෙනම් ඒ ගැන අපි කතා කරමු තව ටිකකින් ඊට කලින් නම් මේක අතීතයට යමු කලිනුත් කිව්වනේ පීටර් ලයාඩ් කියන දෙන්න තමයි 84 වගේ ඈතක තමයි මේ කොමික් එක හැදෙන්නේ ඒ කොමික් එක හදන්නේ ඒගොල්ලන්ට ඇත්තටම හේතු වෙන්නේ ඒ කාලේ තියෙන සුපිරි වීරයන්ව අපි පෙන්වන විදිහක් තියෙනවානේ. ඒ කියන්නේ සුපිරි වීරයන්ව අපි පෙන්වන්නේ මිනිස්සු ගණයෙන් පෙන්වන්නේ අපි මිනිස්සු විදිහට. ඒ සුපිරි වීරයන්ට ඇටෑක් කරන්න එන දුෂ්ටයෝ විලන්ස්ලා තමයි සත්තු විදිහට. එතකොට ඒ කාලේ ඇතිවෙච්ච ලොකු සුපිරි වීර නැඹුරුවත් එක්ක මේ කොමික් ආර්ටිස්ට්ලා දෙන්න තීරණය කරනවා. ඒ එලිමන්ට්ස් අරගෙන අපි පොඩ්ඩක් පැරඩි එකක් විදිහට පොඩි විහිළු ස්වරූපයකින් කරමුද සත්තු ටිකකට මේ වගේ ටැලන්ට් එකක් ආවොත් මේ සුපර් හීරෝ ඇබිලිටීස් සහ මේ ඒ කාලේ 70-80 කාලේ ආපු මාෂල් ආර්ට්ස් වල තියෙන ඉල්ලුමත් එක්ක අපි ඒ විදිහේ නිර්මාණයක් කරමුද කියලා මේ දෙන්න කොමික් එකක් කරනවා. නිකන් නෝමල් එකේ එලියට දාන රිලීස් කරන කොමික් එකක්. නමුත් ඒක හිතාගන්න බැරි විදිහට ඒක ෆේමස් වෙනවා. ඒකත් එක්ක තමයි ඒගොල්ලෝ ඊළඟට එක ඉන්ක්ලූඩ් කරගන්න ටොයි ලයින් එකක් ලස්සන ඇක්ෂන් ෆිගර්ස් එක ඒකත් ළමයි අතරේ ගොඩක් ජනප්‍රිය වෙනවා 80 දශකයේදී එතනින් තමයි කාටුන් සීරීස් එකක් හදන්න යන්නේ කාටුන් සීරීස් එකත් එක තමයි මුළු ලෝකෙටම මේ නින්ජා ටර්ටල්ස් කියන කන්සෙප්ට් එක යන්නේ එතනින් එහාට ෆිල්ම්ස් ගොඩක් ආවා ඇනිමේෂන් සීරීස් ගොඩක් ආවා ඒකේම දිගුවක් විදිහට තමයි මේ අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එකක් දැන් පෙරේදා වර්ල්ඩ් වයිඩ් රිලීස් වුණේ ඒ කියන චරිත ටික දැකපු ගමන් අපිට අපි මේ ළමා කාලයට යනවා සහ මේ අතීතයට අපිට යන සිද්ධ වෙනවා. එතකොට එදා තිබුණු ප්‍රතිචාර සහ අද තිබුණු ප්‍රතිචාර අතර ලොකු වෙනසක් නැද්දෝ කියලා හිතන දැන් ඕන තරම් තියෙනවා. සමහරවිට අපිට ඒ ළමා කාලය ඇතුළේ ඉන්න පුළුවන් නම් කියලා හිතන දේ ඒක ආයෙමත් අපි ළඟට අද අරන් ඇවිල්ලා තියෙනවානේ මේ ෆිල්ම් එක හරහා. මෙතන කලා නිර්මාණවල තියෙන ලස්සන තියෙන එකයි අපි පොඩි කාලේ අපි බලපු නිර්මාණ අපි ලොකු වුණාට පස්සේ අපි වැඩිහිටි වුණාට පස්සේ දරුමල්ලු ලබන කාලයට ආවට පස්සේ අපේ දරුවන්වත් එක්කගෙන යනවා. එතකොට දෙමව්පියෝ තමයි මුල කාලයේදී ළමයින්ට අපි හරි දේවල් වලට යොමු කරන්නේ පුතේ මේ පොත කියවන්න පුතේ මේ ෆිල්ම් එක බලන්න කියලා. එතකොට අපි බලපු නිර්මාණ අලුත් විදිහට එනකොට අපිත් බලන්න යනවා අපේ දරුවොත් එක්කගෙන යනවා. එතකොට අලුත් પરම්පරාවට ඒකට ආසක්ත වෙනවා. ඉතින් මේ වගේ ලෝකයේම ආදරය කරන කැරක්ටර්ස් නිර්මාණය වුණාට පස්සේ ඒක වාසිය තියෙන එකයි ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට යනවා. ඒ වගේම අලුත් ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලද්දි තේරෙන්නේ නැති දැන් animation style එක ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. අපි බලපු කාලයට වඩා මොකද දැන් 2020 දශකයේ අපි මේ ගත කරමින් ඉන්නේ. ඒකත් එක්ක අප්ඩේට් වෙලා තියෙන අලුත් පරම්පරාව හිතන විදිහට දැන් Gen Z කියලා කියන්නේ. ඒ Gen Z එකට ගැලපෙන විදිහට දැන් animation styles පවා අලුත් වෙලා අර පරණ characters ටික අලුත් රසයකින් බලන්න පුළුවන් අලුත් හැඩයකින් බලන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක ආදරෙන් වරඳගෙන තියෙන විදිහ අපිට පේනවා. දැන් අපිට දෙකම සසඳන්න පුළුවන්. ඔව් ඒ නිසා මේ අපි දැන්
90 දශකයටත් ගියොත් හරි වටේ ඒක කොහොමද අපිට දැනෙන්නේ ඉන්නේ කොහොමද කියන එක බලන්න බලන්න අපි පොඩ්ඩක් බලමු මේ ඇවිත් තියෙන 1990 කාලේ නිකුත් වෙච්ච පළවෙනි live action ninja turtles film එක තමයි කියන්නේ film එක විතර ගත්තත් ආපු පළවෙනි film එක කියලා කියන්න පුළුවන් ninja turtles films වල 90 දශකේ ඉඳන් ඉස්සරහට films කීපයක් ඇවිත් තියෙනවා 90 අවුරුදු වල මුල කාලේ 90 දශකයේ මුල කාලේදී films තුනක් එනවා මේ films live action films ඒ කියන්නේ කට්ටිය ඇත්තටම රඟපාන films මේකේ බැලුවම පේන්නේ ඒ කාලේ තියෙන තාක්ෂණයත් එක්ක ඇත්තම models පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ මූණ වෙනස් වෙන animatronics පාවිච්චි කරලා තමයි මේ වෙනම suit අඳලා ලොකු එතන කැපකිරීමක් තියෙනවා මොකද අද වෙනකොට computer graphics වලින් අපිට characters හදන්න පුළුවන් 2010න් පස්සේ ආපු ninja turtles films දෙකක් ඒ විදිහට ඇවිත් තියෙනවා avatar එකේ motion capture technology එක පාවිච්චි කරලා ඒ විදිහට characters වලට ඒ animate කරපු characters ටික බස්සලා අපේ real time රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක රංගපාන film එකක් විදිහට නිර්මාණය කළා තියෙනවා නමුත් ඒ කාලේ 90 දශකයේ තිබිච්ච තරමක් සීමිත තාක්ෂණයත් එක්ක ඇත්තටම දැනෙන වැඩක් කරලා තිබුණා ඒක ඒ කාලේ හැටියට ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එකක් විදිහට අවුට් වුණාට හොඳ ආදායමක් ලැබපු ෆිල්ම් එකක් ඒකට ප්‍රධානම හේතුව වුණේ ඇත්තටම හැම කෙනෙක්ම මේ කාටුන් එකට ආදරය කරලා තිබිච්ච එක ඒකත් එක්ක ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් එනවා කියලා කිව්වම අනිවාර්යයෙන්ම ආකර්ෂණයක් එනවා ඔහොම වටපිටාවක් හැදලා තියෙනකොට මේ ඇමරිකාව සහ වීරත්වය කියන කොටස ඇතුලේ කතා කරනකොට දැන් සමහර රටවල් තියෙනවනේ දැන් සංස්කෘතික මේ වටිනාකමක් නැති රටවල් ඕන තරම් තියෙනවා ලොකු ඉතිහාසයක් නැති රටවල් තියෙනවා වෙන්න පුළුවන්කම තියෙනවා එහෙම සමහර තියෙන රටවල් වලට කොහෙදෝ තියෙන වීරත්වයක් එකතු කරගන්න හෝ වේවා තවත් කෙනෙක් වෙනුවෙන් සටන් කිරීමක් තියෙනවා ඔය කියන කාරණාවක් එකතු කිරීමේ පසුබිමකුත් මේක ඇතුලේ ඇති වෙලා තිබුණාද මේක ඇත්තටම අපි ගත්තොත් මේක අපි වින්දනාත්මක ස්වරූපයකින් ගත්තාම මේක රස විඳිනවා තමයි. නමුත් මේක ඇතුලේ ගත්තහම එක්තරා විදිහක පොඩි දේශපාලනික කාරණයකුත් තියෙනවා තමයි. මොකද ඇමරිකාව කියලා කියන්නේ අනිත් බොහෝ රටවල් වලට සාපේක්ෂව විශේෂයෙන්ම පෙරදිග රටවල් වලට සාපේක්ෂව ලොකු ඉතිහාසයක් තියෙන රටක් නෙවෙයි. අපිට අපේ සංස්කෘතිය ඇතුලේ විවිධාකාර කතා හම්බ වෙනවා, විවිධාකාර චරිත හම්බ වෙනවා. වීරත්වය කියන එක ඕනතරම් තියෙනවා. ලංකාවේ, ඉන්දියාවේ, ජපානයේ, චීනයේ මේ ආසියානු කලාපයේ ඇත්තටම මේ වීරත්වය සහ කතා වලින් අඩුවක් නැහැ. නමුත් ඇමරිකාව කියලා කියන්නේ එහෙම ලොකු ඉතිහාසයක් තියෙන රටක් නෙවෙයි. ඒක නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙනවා අලුත් කතා නිර්මාණය කරන්න. ඒ වගේ මේ අලුත් නිර්මාණය කරන කතා ඒගොල්ලෝ පුළුවන් විදිහට අර හෙවිලිය ප්‍රචාරණය කරලා ලෝකයට ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රොපගන්ඩයක් විදිහට එජෙන්ඩ එකක් විදිහට ඒගොල්ලෝ ඒවට ප්‍රමෝට් කරලා ඒ රසවින්දනාත්මක ස්වරූපයෙන් අර ඇමරිකාව කොහොමත් ලෝකයේ බලවතා වීමේ තියෙන ගමන ඇතුලේ නිර්මාණාත්මක ප්‍රවේශයන් තුලනුත් ඒ බලවතා කියන එක තහවුරු කරන්න ඒ නිර්මාණාත්මක ප්‍රවේශයන් ඇතුලෙන් මිනිස්සුන්ගේ හිත දිනා ගන්න තමන්ට අර ලොකු කාලයක් මිස් වෙලා තියෙන අනේතරවල සාපේක්ෂව ඒකත් එක්ක මේ ළඟ ළඟ මේ දශකවල වැඩි වැඩිය නිර්මාණ කරලා අයිකොනික් නිර්මාණ කරලා මතකිට නිර්මාණ කරලා ඒව සමාජයට යවන්න ලොකු උත්සාහයක් කරන උදාහරණයක් විදියට මේ නින්ජා ටර්ටල්ස් කතාව ගත්තොත් ඒක ටීනේජ් කියලාද ටීනේජ් මියුටන් නින්ජා ටර්ටල්ස් කියලා එන්නේ ඒ කියන්නේ මේ නව යෞවන අවදියේදී කොහොමද තරුණයන්ගේ හැසිරීම තියෙන්නේ එතකොට ඒ අය පිට්සා කන ස්කේටින් බෝඩ් පාවිච්චි කරන ගොඩක් මූවි පෝස්ටර්ස් පිට්ටි ගහගෙන ඔව් ඒක නිසා ඒ ඇතුලේ ඒ නිර්මාණය ඇතුලේ පෙන්නන්නේ කොහොමද ඇමරිකන් තරුණයා ඉන්නේ කොහොමද කියලා දැන් පිට්සා කියලා කියන්නේ ඉතාලියන් ආහාරයක් වුණාට ඒක ඇමරිකාවේ ගොඩක් ප්‍රචලිත ආහාරයක් ඒතකොට පිට්සා කන ඒ ඇමරිකන් සංස්කෘතිය කොහොමද නව යෞවන තරුණයා ඉන්නේ කොහොමද ඒක බොහොම ලස්සනට අපිටත් නොදැනෙන්නේ අර අපේ ඔළුවලට යවන්න හදපු නිර්මාණාත්මක ක්‍රමවේදයක් විදිහට නින්ජා ටර්ටල්ස් නිර්මාණයත් පාවිච්චි කළා තියෙනවා. කියන්නේ ඒක සාර්ථක වෙලා තියෙනවා. ඒක තමයි සාර්ථක. දැන් මේ සියලු දේවල් එක්ක අපි දැන් සුපිරි වීර චරිත කියන එක අපි දකින්නේ ගොඩක් කලාවට මිනිස්සු රූපයෙන්, මනුෂ්‍ය රූපයෙන් ඉදිරිපත් වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි ගොඩක් කලාවට සතෙක් විදිහට අපි දකින්නේ. හැබැයි මේ දේවලුත් එක්ක අපිට ටිකක් වෙනස් විදිහට කතා කරන්න පුළුවන් නේද? ඔව්. ඇත්තටම සාර්ථකයි කියලා හිතනවා නේද? ඔව්. ඒකේ අර අර වෙනස සැපයි කියලා කියන්න පුළුවන් අපිට කියනවා. එතන ඇත්තටම තියෙන්නේ අපි ගත්තත් මං ඉස්සෙල්ලා කිව්වා වගේ පෙරදිග කතා ගත්තොත් අපිට ඒවයේ ඕනතරම් සත්ව චරිත හම්බ වෙනවා. අපේ ජාතක කතා ගත්තාම, ඒතොර පංචතන්ත්‍රය වගේ කතා ගත්තත්, රාමායන වගේ කතා ගත්තත් මිනිසුන් සහ සතුන් අතරේ සිද්ධ වෙන ගනුදෙනු කියන එක ලොකුවට පේන තියෙනවා. නමුත් ඒක අපිට ගොඩක් හුරු පුරුදුයි. සමහරවිට ඒවයේ ආභාෂය ලැබලා වෙන්නත් පුළුවන්. ඇමරිකාවෙන් කරන්නේ මේ විවිධාකාර නිර්මාණාත්මක ප්‍රවේශයන් අරගෙන විශේෂයෙන් මේවට හොඳ ප්‍රමෝෂන් එකක් දෙනවා. ඒක මිනිස්සු අතරට නිත අර ආකර්ෂණීය විදිහට යවන්න ලොකු
මහන්සියක් ඒ වගේම ලොකු වියදමක් ඒගොල්ලෝ කරනවා. දැන් අපි දන්නවා මම අර කලින් දවස්කුත් කතා කරා වගේ මොකක් හරි නිර්මාණයක් කියනවා නම් විශේෂයෙන්ම ෆිල්ම් එකක් කියනවා නම් ඒකත් එක්ක මේගොල්ලෝ පෑන පැන්සල් ඉදලා ඒගොල්ලෝ හිතනවා. ඒතර අපිට ඕනතරම් කතා තියෙනවා. ඉන්දියානු කලාවේ ඕනතරම් කතා තියෙනවා. ආසියානු කලාවේ ඕනතරම් කතා තියෙනවා. ඒ කතා එළියට යනකොට ඒ කියන්නේ අනිත් ඇමරිකාවට සාපේක්ෂව මට හිතෙනවා ඒ කතා වලට හැමෙන ප්‍රචාරණේ තරමක් අඩුයි කියලා. මේගොල්ලෝ ඒකේ ඇඩ්වාන්ටේජ් එක කරගෙන ගොළු හෙවිලිය ඇඩ්වර්ටයිස් කරනවා, හෙවිලිය ප්‍රමෝට් කරනවා. නිතර දෙවේල අර පේන හොරර කර්මලයි සුදු වෙනවා වගේ, පුරු වෙනවා වගේ. ඒ දේවල් වලට ලොකු නැඹුරුවක් ආසාවක් තියෙනවා. සහ ඒගොල්ලෝ ඒ දෙන ප්‍රොඩක්ට් එක හරිම උපරිමයෙන් දෙනවා. අපිට 100%ම ෆුල් එන්ටර්ටේන්මන්ට් එකක් දෙන එක නිසා ඒ අපි ගෙවන මුදලට හරියන්න ඊටත් වඩා ඒගොල්ලෝ ලොකු රසවින්දනාත්මක අත්දැකීමක් දෙනකොට ඒ වෙනුවෙන් අපි කාලය මුදල් වියදම් කරන්න අපි දෙපාරක් හිතන්නේ. දැන් ඔය ඇමරිකාව වගේ රටවල් විවිධ පර්යේෂණාත්මක දේවල් කරන රටවල් දැන් අපි දකිනවා මේ චිත්‍රපට ශාස්ත්‍රයේ දුණත් ඔය පර්යේෂණාත්මක දේවල් කරගෙන යන තැන් ඕන තරම් තියෙනවා. එතකොට ඔය කියන දේවල් සාර්ථක වෙන්න හෝ නොවෙන්න කියන දෙක ඇතුළත තියාගෙනද මේ පර්යේෂණ මවුන් කරන්නේ කියන කාරණේට ගියොත් සමහර නිර්මාණ තියෙනවා සාර්ථක වෙච්ච දේවල්. නමුත් අසාර්ථක වෙච්ච දනුත් ඕන තරම් තියෙනවා. ඒ කාරණාව කොහොමද චිත්‍රපට ශාස්ත්‍රය ඇතුළත කතා කරන්න පුළුවන් පර්යේෂණාත්මක දෙයක් කරන එක? ඇත්තටම මං හිතන්නේ එන්ටර්ටේන්මන්ට් කියන එක ඇතුලේ ඒ රිස්ක එක ගන්න ඕන. ඕනම නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරලා රිලීස් කරාම ඒක මොන විදිහටද බාර්ගනීද කියලා අපි දන්නේ නැහැ. මොකද නිර්මාණකරුවාට තමන්ගේ නිර්මාණය ගොඩක් වටිනවා. අර උණුහපුලුවට තමන්ගේ පැටිය ලස්සනයි වගේ කතන්දරයක් තමයි එතන තියෙන්නේ. එතකොට ඒක රිලීස් කරාට පස්සේ මිනිස්සු එක බාර ගන්න නොගන්න පුළුවන් විදිහ අපි දන්නේ නැහැ. නමුත් ඒ රිස්ක එක ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි එන්ටර්ටේන්මන්ට් ඇතුලේ තියෙන ලස්සන සහ ඒ වගේම භයානක කතාවක් තියෙන එකයි. මොකද මෑත කාලෙත් අපි දකිනවා ඇමරිකාවේ බොහොම දැවැන්ත හොලිවුඩ් ෆිල්ම් ඩොලර් මිලියන ගණන් පාඩු ලබලා තියෙනවා. එතකොට ඒ ලොස් එකක් වෙනවා කියලා කියන්නේ එතකොට එතනින් එහාට ඩිරෙක්ටර් සමහරට ආයි ෆිල්ම් එකක් කරන්න කවදාත් ඉඩ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපි වෙනත් මිනිස්සෙගේ සල්ලි වියදම් කරලා එතකොට අපි ඇත්තට මේක නිකන් ගැම්බ්ලිං වගේ තමයි, පොඩි සූදුවක් වගේ තමයි ඇත්තට මේ නිර්මාණයක් එළියට දානවා කියලා කියන්නේ. මොකද අපි මෙච්චර මුදල් ප්‍රමාණයක් හම්බ වෙයි කියලා හිතලා පොඩි ටාගට් එකක් තියන් තමයි අපි ඉන්වෙස්ට් කරන්නේ. ඒ ඉන්වෙස්ට් කරන මුදල ආපහු ලැබෙන්නේ නැත්නම් දෙවෙනි ආපහු ඉන්වෙස්ට් කරන්න යන්නේ නැහැ. ඒ පුද්ගලයා වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න යන්නේත් නැහැ. ඒක නිසා එතන රිස්ක් එකක් ගැනීමක් තියෙනවා. ඒක තමයි ඉතින් ජීවිතේ අපි ගොඩක් අභියෝග ගන්න ඕනේ. සමහර ලාවට අපි අර හැම වෙලාවෙම ප්ලෑන් කරගෙන අපි නී තීරණ වලට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තැන්වලදී නිර්මාණවලදී විශේෂයෙන්ම හරියන්න පුළුවන් වරදින්න පුළුවන් ඒ රිස්ක් එක ගන්න ඕන. නමුත් තමන්ට විශ්වාසයක් තියෙනවා නම් ඒ වගේම තමන් ඒ වෙනුවෙන් ලාභයට ගහන්න නැතුව හරියට කැපවීමකින් යුතුව අධ්‍යයනයකින් යුතුව හරි නිර්මාණයක් එළියට දානවා නම් මිනිස්සු ආදරය කරන දේ මොකද්ද, මිනිසුන්ට අවශ්‍ය දේ මොකද්ද, මිනිසු ඉන්නේ කොතනද, ඒ දේ බල ඉවරලා මිනිසුන්ට තව එක අඩියක් හරි ඉස්සරහට යන්න පුළුවන් වෙන්න, මිනිසුන්ට ආස හිතෙන විදිහ නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඒ විශ්වාසය තියෙනවා නම් අපිට ඒ වෙනුවෙන් ඉන්වෙස්ට් කරන ආයෝජනය කරන්න පුළුවන්. මේ නින්ජා ටර්ටල් සීරීස් එකේ නම් ඇත්තටම එහෙම පාඩුවක් සිදු වෙච්ච තැන නෑ නේද? ඇත්තටම නින්ජා ටර්ටල්ස් එකේ පාඩුවක් වෙලා නෑ. අපි ඕල්මෝස්ට් ගත්තාම සමස්තයක් වශයෙන් ගත්තාම ඇත්තටම එහෙම පාඩුවක් වෙලා නැති තරම්. කතාව ගත්තාම ඒ කියන්නේ ප්ලොට් ඩීටේල්ස් වගේ ආවහම සමහර විට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වෙලාවට සමහර ප්ලොට් එක බොළඳ වෙන තැන් සමහරලාට ඊට වඩා ලස්සන ලියන්න පුළුවන් තැන් ඒවගේ ඕනතරම් තිබුණා වෙන පුළුවන්. 2010 දශකයේ ආපු නින්ජා ටර්ටල්ස් ෆිල්ම්ස් දෙකේම ඒ කතා විස්මතු වෙනවා. මීට වඩා හොඳ ප්ලොට් එක ලියන්න තිබුණා කියලා. මොකද අවුරුදු ගානක් තිස්සේ කැරක්ටර්ස් ටයක් බිල්ඩ් අප් වෙලා තියෙන නිසා ලෝකෙම දෙයක් බලාපොරොත්තු වෙන හින්දා. නමුත් ආදායම් පැත්තෙන් ගත්තාම ඇත්තටම මේ ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ වියදම් කරපු ගාන කවර් කරගන්න හරි පුළුවන් වෙලා තියෙන අතර මේ ෆිල්ම්ස් වලට. සමහර තැන්වලදී ඔය ආදායම ගැන කතා කරනකොට සහ ප්‍රතිචාර ගැන කතා කරනකොට ආයෙමත් අපිට යන්න වෙනවා. දැන් ළමා කාලේ තව කෙනෙකුට මතක් කරලා දෙනවා ළමයින්ට මේක බලන්න පුළුවන්. ඒ කියන પરම්පරා දෙක තුනම මේක ඇතුළට එකතු කරගෙන තියෙනවනේ මම. මේ පහුගිය කාලය තුලේ හොලිවුඩ් වලින් ආපු නිර්මාණවල ඇත්තටම පේන තිබුණේ ওই අතීත කාමී ස්වරූපය තමයි. නොස්ටැල්ජික් වැලියු එක තමයි. අපි ඉස්සර බලපු නිර්මාණ ආපහු සැරයක් කරනවා. ඉස්සර බල්ලා ඉවර වෙච්ච සමහර ෆිල්ම් ෆ්‍රැන්චයිසස් අලුතෙන් පටන් ගන්නවා. අර හරියට පවුලේ සැමට වගේ එකක් තමයි. එකක් තමයි තියෙන්නේ. කාලයක් ආපු නැති ෆිල්ම් ආපහු සැරයක් අලුතෙන් එනවා. දැන් කතා බහ වෙනවා මේ වෙනකොට දැන් කන්ෆර්ම් කරලා තියෙනවා හැරි පොටර් අලුත් සීරීස් එකක් එනවායි කියලා. එහෙනම් අපිට ඒක හොඳ ඔව් පණිවිඩයක්. ඒක වෙබ් සීරීස් එකක් විදිහට ස්ට්‍රීමින් සර්විසස් වලට එන්නේ. එතකොට එක සීසන් එකකට එක පොතක්. මොකද එක ෆිල්ම් එකක් ඇවිත් තියෙන්නේ සමන පැය දෙකක් දෙකමාරක් වගේ කාලයක් ඇතුලේ. එතකොට එක සීසන් එකකට එක පොතක් කියලා කියන්නේ එපිසෝඩ් ගාන වැඩි කරන්න පුළුවන්. එතකොට ඉන් ඩෙප්ත් අපිට පොතේ විස්තර වලට යන්න පුළුවන්. එතකොට අපිත් ඒක ආදරය කරපු නිර්මාණයක්. අපේ දරුවන් ලොන්ට අපි ඒක දායාද කරනවා. මෙන්න අපි බලපු නිර්මාණය මෙන්න ඔයගොල්ලොත් බලන්න කියලා. දැන් එහෙම දායාද වෙන මේ චිත්‍රපට මාලාව තුළ ඔබත්
කාලය මුදල් වෙන් කරලා මේ අලුත්ම චිත්‍රපටයත් බැලුවා. ඔව්. මොකද අපේ ප්‍රේක්ෂකෙන්ද දෙන්න දෙන පණිවිඩය. අලුත්ම ෆිල්ම් එක ඇත්තටම ලස්සනයි. ඒක අලුත් දශකයට නින්ජා ටර්ටල්ස්ලව ගෙනihin තියෙන වැඩක් වගේ කියන්න පුළුවන්. අපි පොඩි කාලෙන්දන් වැඩිච්ච නිර්මාණයක්. ඒක අලුත් ෂේප් එකකින් ඇවිල්ලා තියෙන්නේ සහ ප්ලොට් එකක් විදියට ගත්තාම ඒක උපරිම සාධාරණයක් කරලා තියෙනවා නිර්මාණයට. ආපහු ඒක මුලින්දන් පටන් ගන්න විදියටම තමයි පෙන්වන්නේ. මේ කොහොමද ටර්ටල්ස්ලා හැදෙන්නේ? ඒකත් එක්ක අපි දන්නවා තව කැරක්ටර්ස් ඉන්නවා. අර මාස්ටර් ඉන්නවා. අර මීයා මාස්ටර් ඉන්නවා තමයි ඒගොල්ලන් පුරුදු කරන්නේ. එතකොට ප්‍රධාන විලන් කෙනෙක් ඉන්නවා ශ්‍රෙඩර් කියලා. එයා හැබැයි අන්තිමට තමයි මෙන්ෂන් වෙන්නේ ඊළඟ ෆිල්ම් එකට තැනක් තියලා තමයි ඒක නවත්තන්නේ. ලංකාවේ සාකියා වගේ නමකින් තමයි ඒ කැරක්ටර් එක ෆේමස් උනේ. ඉතින් ඒ අතින් ගත්තාම කැරක්ටර් වයිස් ගත්තාම සහ විශේෂයෙන්ම animation style එකට මම ගොඩක් කැමතියි. මේ අලුත් විදිහට දකින්න ලැබිච්ච එක බෝරින් නැහැ. පැයකමාරක් දෙකක් වගේ කාලයක් ඇතුළත අපිව හොඳින් ග්‍රහණය කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ළමයින්ට වඩා මම හිතන්නේ වැඩිහිටියෝ මේකට ආස වෙයි කියලා මම හිතනවා. ඒ තරම් ලස්සන කාලෙකින් බලපු ඉතාම හොඳ නිර්මාණයක් ටර්ටල්ස් ෆ්‍රැන්චයිස් එක ගත්තාම දැනට වෙත් තියෙන හොඳම නිර්මාණය කියලා බය නැතුව කියන්න පුළුවන්. හොඳයි. එහෙම ප්‍රතිචාරයක් ලබා දෙනකොට ඒ නිර්මාණය ගැන ඔබට ආසාවක් කැමැත්තක් තියෙනවද නරඹන්න පුළුවන්කමක් තියෙනවද ඉතින්? ඇහෙන් දුටු සාක්ෂිත් එක්ක තමයි මේ කතාව කරේ. ඔව්. එහෙම නැගෙ ඉතින් ඔබටත් පුළුවන් අතරම ඉතින් නිර්මාණයක් කියන චිත්‍රපටයක් කියන්නේ අපේ මනස සුවපත් කරන අපිට අලුත් ජීවියක් ජීවිතේ එකතු කරන අවස්ථාවක් දී මේ පැයක් දෙකක් වෙන් කරගන්න හරි වටි කොහොමඩත් ඒ නිසා අපි කොහොමඩත් අලුත් වෙන ලෝකයක් එක්ක එකතු වෙන නැවුම් චිත්‍රපට පිළිබඳව හැමදාම කතා කරනවා ශ්‍රණාල් ගෝසේට අපි හැමදාම ආරාධනා කරනවා අදත් ආරාධනා පිළිගත්තට බොහොම ස්තුතියි ලබස්සදී අය මුණ ගැහුවා ලබස්සදී මුණ ගැහුවා අය බෝ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.